වසර 30ක කුරිරු යුද්ධයෙන් මෞබිම ගලවාගත් යුගයක ත්‍රස්තවාදය පෙරදෝ නිසාම දෙස් විදෙස් ඇතමුන්ගේ කෙනෙහිලිවලට ලක්මව ලක්වී ඇති යුගයක සැබෑ විරුවන් මතු පරපුරට හඳුන්වාදිය යුතුව පවතින යුගයක එකී යුග මෙහෙවර ඉටු කරමින් රටදය සමය වෙනුවෙන් සිය දිවිපිදු ධනය ශ්‍රමය කාලය නිර්මාණශීලීත්වය නොමසුරුව වැය කළ සැබෑ දේශහිතයිෂින් සොයා ඇතෙයි මුල්. පොළොවේ අහස උසට නැගි රුක්සය ඔබයි සිඳ බිඳ දැමුවද යළි දළුලා නැගෙන ඒ මහා රුක්සයේ වැළලුණු මුල් යට ගිය මුල් සොයා ඇදෙමු අපි. පාගි ගොසොගීගි චුචිමුකා පාකෙ බාජු මාකන් රොට්ටි මිනුන් සුසෝ පර්ගිස්කෝලා සිනං හාති. පාම්පාගි ගොසොගීගි චුචිමුකා පාකෙ බාජු මාකන් රොට්ටි මිනුන් සුසෝ පර්ගිස්කෝලා සිනං හාති. අතීතයේ පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසීන්ට පෙර ලංකාවට පැමිණියේ මුස්ලිම් ජාතිකයෝය. ඔවුන් ලංකාවට එරෙහිව යුද ප්‍රකාශ නොකළ අතර වෙළඳාමට ප්‍රමුඛත්වය ලබා දුනි. ලංකාවේ වෙසෙන ඉස්ලාම් ජනසංගය යෝනක හැරුණු විට මැලේ ජාතීන්ය. ඔවුන් 1699 පසුව ලන්දේසීන්ට සේවය කිරීම සඳහා හමුදා බටීන් ලෙස ඉන්දුනීසියාවෙන් හා මලක්කාවෙන් ලංකාවට පැමිණි අතර පසුව සිය කැමැත්තෙන් ලංකාවේ පදිංචි විය. ඔවුන් අතරින් වැඩදිනෙක් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ලංකාවේ පොලිසිය සේවයට බැඳිණි. පොලිස් ඉතිහාසයේ ජාසාජුන් මහතුරුන් අතර කාසිම් ජයාද එවැන්නෙකි. අධ්‍යාපනඥයෙක් දේශපාලඥයෙක් තානාපතිවරයෙක් මෙන්ම මුස්ලිම් නායකයෙකු තුවන් බුහන්දීන් ජයා එසේ නැතිනම් ආචාර්ය ටී.බී. ජයා ඔහුගේ පුත්‍රයයි. නෝන ජයා, තුවනුත් මං වගේ සාජන් කෙනෙක් එහෙමත් නැත්නම් ජාය ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න ඕන. නෑ, මම ලොකු වුණාම ඉස්කෝලේ මහත්තයෙක් වෙනවා. ආචාර්ය ටී.බී. ජායා මහත්මයා, මා සොයා පැමිණි ඔබයි. මා මෙතන සිටින බව ඔබ දන්නේ කොහොමද? ඔබතුමා සොයාගත හැකි සුදුසුම ස්ථානයේ මරදානි සහිරා විද්‍යාලය බව මා හොඳින් දන්නවා. Thank you.
ඔබතුමාගේ ජීවිතයේ මූලාරම්භයන් පිළිබඳව මතකයන් අවදි කළොත්? මගේ තාත්තට කුරුණෑගල පොලිසිය වැඩි කාලයක් රාජකාරී කරන්න හම්බුන්නේ නැහැ. කොළඹට මාරුවක් ලැබුණා. අපි මෝදර පදිංචියට ආපු නිසා මාව මෝදර සාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් කළා. ඔබතුමා එහිදී එක වසරෙන් හතර වසරටත්, ඉන්පසුව හය වසරටත් එකවර උසස් වීම් ලබනවා. උසස් අධ්‍යාපනය සඳහා මෝදර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී මම කේම්බ්‍රිජ් ජූනිය විභාගෙත්, කේම්බ්‍රිජ් සීනිය විභාගෙත් ඉහළින්ම සමත් වෙනවා. මැලේ ජාතිකයන් පොලිසියට මැඳෙද්දී ඇයි ඔබතුමා ගුරු වෘත්තිය තෝරගත්තේ? මා කුඩා කල සිටම ගුරු වෘත්තියට ආස කළා. මුලින්ම මහනුවර ධර්මරාජ විද්‍යාලේ, ඊට පස්සේ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලේ, ඊටත් පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලේ. මම ගුරුවරයෙක් ඉදිරියේ රාජකාරී කරා. ඉන්පසු ඔබ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගන්නවා. අවසානයේදී මම තීරණය කරනවා නීතිඥයෙක් වෙන්න. 1921 මම නීති විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ කාලේ තමයි ඔබතුමාට මේ දෛවෝපගත සිදුවීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එවකට මම නීති විද්‍යාලයේ අවසාන වසරේ. සර්ට මොකහරි ප්‍රශ්න? සමස්ත ලංකා මුස්ලිම් ලීගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සහිරා විදුලේ විදුහල්පතිකම් මට බාරගන්න කියලා. ඊයපා සර් නීතිඥ මාත්‍ය වෙලා බැරිස්ටර් මාත්‍ය තමා වෙන්න ඕන. ඒක අපිට ආඩම්බරයක් සර්. සර් ෂායි ඉස්කෝලේ මාත්‍ය වෙන්න එපා සර්. මුස්ලිම් දරුවන්ට නීතිවිද්‍යෙක් නෙමෙයි විදුහල්පති කෙනෙක් ඕන කරන වෙලාවක් මේක. මම සහිරා කොලෙජ් එකට යනවා. ඒක දියුණු කරනවා. අංක එකේ මුස්ලිම් පාසල බවට පත් කොළුව මාත් එක්ක චීන මුඩුක්කේ බිස්නස් වලට යනවා සර්. කොහොම වුණත් කොල්ලට මං හොඳට අල් කුරාණේ කියලා දෙනවා. අල් කුරාණේ විතරක් නෙමෙයි, ඊටත් වඩා ගොඩාක් දේවල් මේ ළමයා ඉගෙන ගන්නවා. හෙට වහාම ළමයා සහිරා කොලෙජ් එකට අඳගහගෙන ඉන්නවා. ඒව කරන්න අපිට ශල්ලි නෑ සර්.
සල්ලි ඕන නෑ. එක මම බලාගන්න. මේ ළමයව හෙට වහම අරගෙනන්න. අපේ ජාතිය දන්නේ බිස්නස් කරන විතරයි. මේ කොල්ලත් දවසක මේ චීන මුඩුක්කේ හොඳ තට්ටුවක් දානවා ෂර්. තමුන් චීන මුඩුක්කේ බිස්නස් කරාට කමක් නෑ. මේ ළමයව ඊට වඩා ගොඩාක් දුර යවන්න. හෙට වහාම මේ ළමයවත් අරගෙන සෛර විද්‍යාලයට එන්න ඕන. ශරි දරේ. තේරුණාද? ශරි ශරි. මම මේ විද්‍යාලයේ විදුහල්පති වෙනකොට මේ විදුහලේ හිටිය ශිෂ්‍යෝ 59 දෙනා. ගුරුවරු හිටියේ 6 දෙනා. බොහෝම ටික කාලෙකින් ශිෂ්‍යෝ 1000ක් ගුරුවරු 30ක් දක්වා වර්ධනය කරන්න මට හැකියාව ලැබුණා. සෛර විද්‍යාලයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඔබතුමාගේ කාලයේදී. එහි අධ්‍යාපනය ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයේ දක්වාම ඉහළට යනවා. පුස්තකාලය, විද්‍යාගාරය, නේවාසිකාගාරය, දන්ත සල්්‍යාගාරය, ඒ විතරක් නෙමෙයි රාත්‍රී පාසලක් පවා ඔබතුමා නිර්මාණය කරනවා. වසර 27ක් 1948 වෙනකම් මම මේ පාසලේ සේවය කරනවා. ඒ අතර කාලයේ සෛරා විද්‍යාලයට සහෝදර විද්‍යාල ජාලයක් ආරම්භ කරන්න මට හැකියාව ලැබෙනවා. ගම්පොළ, අලුත්ගම, මාතලේ, පුත්තලම, කොම්පඤ්ඤ වීදියේ ආරම්භ කළ සෛරා විද්‍යාල නිසා මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අදට විශිෂ්ට සේවාවක් සිදු වෙනවා. සමස්ත ලංකා ඉස්ලාම් ජනතාව වෙනුවෙන් ඉස්ලාම් නියෝජනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් වූ ආචාර්ය ටී.බී. ජයමාතා ඩොනමෝර් කොමිසම් මගින් සකස් කළ රාජ මන්ත්‍රණ සභාවේ නියෝජිතවරයෙකු ලෙස 1930 සිට 1945 දක්වා කටයුතු කළේය. ඔහු එහි අධ්‍යාපන විධායක සභාව නියෝජනය කළ අතර එම කාලයේ දිවයිනේ මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට මහත් කාර්යභාරයක් ඉටු කළේය. සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ සභාපති තනතුරද බොහෝ කාලයක් ඉසිලිය. එසේම ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවදී කළ ඩොමිනියන් කතාව ලංකාවට නිදහස ඉක්මන් කළේය. දැම්මං අවුරුදු 27ක් සෛර කොලෙජ් එකේ ප්‍රින්සිපල් විදියට වැඩ කරා. මම මගේ යුතුකම් ඉෂ්ට කරා. මගෙන් නිගනගත්තු ගොඩාක් ළමයි දැන් රටේ ලොකු තැන්වල ඉන්නවා. සර් කවුද මාත්‍යා එනවා? අස්සලාමු අලයිකුම්. වණක්කම් මිස්ටර් ඩේස. ප්ලීස් සිට්. බොහොම වැදගත් කාරණයකට ආවා. කියමු බලන්න. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අපේ ජිජි පොන්නම්බල මාත්‍යා අපි දෙමළ කට්ටිය වෙනුවෙන් 50 ඉල්ලන්න හදන්නේ. ජය මාතෙට කියන්න. මුස්ලිම් ජාතිය වෙනුවෙන් 50 ඉල්ලන්න. ඉල්ලන්න.
මිස්ටර් නටේසන්, ලංකාව කියලා කියන්නේ පුංචි රටක්. ඕගොල්ලෝ අපි සුළු ජාතික. ඇයි අපි සිංහල මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්න හදන්නේ? මට හිතෙනවා ජීජී පොන්නම්බලම් මහත්තයාගේ අදහස දවසක ලේ ගංගාවක පීනාවි කියලා. සහෝදරකම් බිඳගන්න එපා. අපි එකට ඉමු. නැති මොනවද ජයමාතිය මේකට කියන්නේ? සැප්තැම්බර් 6 වෙනි ඉරිදා ඇල්බර්ට් ක්‍රෙසන්ට් එකේ පාම් කෝට් හවුස් වලදී අපි අලුත් දේශපාලන පාටි එකක් හදනවා. ඒකට DS සේනානායකලාගේ සිංහල මහා සභාව, මගේ සමස්ත ලංකා මුස්ලිම් ලීගය, එතකොට රසීක් පරීට්ගේ මුවස් ඇසෝසියේෂන් එක, තව ඔය දෙමළ මුස්ලිම් පාටි කීපයක් අපිත් එක්ක එකතු වෙනවා. මිස්ටර් නටේසන්ලත් අපිත් එක්ක එකතු වෙන්නකෝ. නැති මොකද පාටියට කියන නම? යුනයිටඩ් නැෂනල් පාටි. යුනයිටඩ් නැෂනල් පාටි ජාතික පක්ෂය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ පළවන කැබිනට් කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුන්දුන් ආචාර්ය TB චයා අධ්‍යාපනය, දේශපාලනය, තානාපති සේවයට සිය දායකත්වයේ දැක්විය. තුවාන් ජයා එසේත් නැතිනම් TB ජයා මාතා 70 වියේදී හජ් වන්දනාවේ යෙදී සිටින විටදී මක්කමදී අභාප්‍රාප්ත විය. එතුමාන්ගේ දේහය මදීනාවේ මිහිදන් කරන ලදී. TB ජයා මහතාගේ සුවිසල් ප්‍රතිරූපය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන්නකුරින් ලියව තිබේ. කලකුණ දන්නා දේශයක් ඔහුගේ ස්වාර්ථ සේවය එක් ජාතියකට, වර්ගයකට, කුලයකට ලඝු කරනු නොලැබේ. අහස උසට නැගි රුක්සය ඔබයි, සිඳබිඳ දැමුවද යලි දළුලා නැගෙන ඒ මහා රුක්සයේ වැළලුණු මුල් යට ගිය මුල් සොයා ඇදින්.